ආලුවනේ ඔන්න ආවදත් තව ලස්සන වීඩියෝ එකකින් වීඩියෝ එක තමයි ඔයගොල්ලෝ හැමෝටම තියෙන ප්‍රශ්නයක් බයිසිකලේ පදිද්දි සරසර ගාලා හෙල්ලෙනවා චේන් එක වදින සද්ද නෙමෙයි කියන්නේ චේන් එක නිකන් තහඩුවක ඇතුල් වෙනවා ඒ තහඩු දෙයක් හෙල්ලෙනවා වගේ ඇහිලා නැද්ද ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම ඇහෙනවා බයිසිකල් පදින එක කෙනෙක් නම් බයිසිකල් අලුතෙන් පදින එක කෙනෙක් නම් ඒක තේරෙන්නේ නැහැ ඒ හෙල්ලෙන්න හේතුවක් තියෙනවා චේන් කේස් එක යන වැටුනාම හෙල්ලෙනවා තවත් හේතු තියෙනවා ඒ අද හේතු ටික තමයි කියලා දෙන්නේ අපි subscribe කරලා bell icon එක දාලා තියාගන්න අපි යම් video එකෙන් එන්නෝ මම හෙල්ලෙන විදිය පෙන්න දැන් මේ තියෙන chain case එක මේ ඔයගොල්ලන්ට ඇහෙනයි සද්ද මේ ඇන හතරම හිර කරලා තියෙන්නේ මේ බුරුල් කරලා නෙමෙයි ඔයගොල්ලන්ට ගෙනාවේ මේ ඇන හතරම හිර කරලා තියෙන්නේ ඔය වලකින් වැටෙද්දි වංගුවක් නමද්දි මේ විදියට හෙල්ලෙනවා හෙල්ලෙන්න හේතුව තමයි මම අද කියලා දෙන්නේ හරිද මම මේක මේ එක ඇනයක් 11 ඇනයක් දාලා තියෙන්නේ මම එන ටික ගලවන කේස් එක අතට අරගෙන ඔයාලට පෙන්වන්න. මේවා මේ හැම බයිසිකලෙම සිදුවෙන දේවල් තමයි අරන් එන්නේ ගොඩක් දුරට මම. මේක සීටි 100 එකේම නෙමෙයි හැම බයිසිකලෙම මේ දේ වෙනවා. හරි මේ තියෙන චේන් කේස් එක. හරිද? දැන් මේ අතට අරන් තට්ටු කරද්දි वैब्रेशन එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ තහඩුව මේකට සීට් එකෙන් ලං කරලා දාන්න එපා. ඒත් හෙල්ලෙනවා. එතකොට කරන්න ඕනේ රුපියල් 80යි යන්නේ. මේ තියෙන්නේ. චේන් කේස් පිටිපස්සේ බීඩින් එක. මේක අනිවාර්යයෙන්ම ඔරිජිනල් අලුතෙන් බයිසිකලයක් ගත්ත මේ රබර් එක එනවා. මේක ගොඩක් දුරට ඔයගොල්ලෝ චේන් කේස් ගලවලා හොදද්දි කරද්දි තමයි මේක වැටෙන්නේ. ඒක වැටුණත් බිමට වැටෙන්නේ නැහැ ඔයගොල්ලෝ ගලවලා බලන්න. මෙහෙම කාණුවට බහින්න දෙන්නේ. යටපළුවට තමයි මේක දාන්න දෙන්නේ. උඩපළුවට නෙමෙයි. මෙහෙම සීට් එකෙන් දාන්න ඕන. එතකොට මේක ගොඩක් දුරට වැටෙනවා. බයිසිකල් වල ටික කාලයක් යවන්න. එතකොට වැටුණාත් මේක සමහරක් කියලා බිමට වැටෙන්නේ නැහැ. මේක චේන් කේස් එක ඇතුළටම තමයි ගොඩක් දුරට වැටෙන්නේ. එතකොට ඔයගොල්ලෝ චේන් කේස් එක යට කවරේ ගලවලා බලන්න මේ කේස් පළුවේ තියෙනවද කියලා. එතකොට නිකම් බැලුවට පේන එකක් නැති වෙයි. මේක මේ වැලි මඩ තියෙනවා. මේ වැලි මඩ ඇස්සේ බලන්න. දැන් මේකේ නැහැ. හරිද? එහෙම සූරලා බලන්න. එතකොට මෙන්න මේ බීඩින් එකක් දැම්මම අලුතෙන් ගියනල මේකට දැම්මා. දැන් මම මේක හයි කරලා පෙන්වන්නම් ඔයගොල්ලන්ට සද්දෙන්නේ තියනවද නැද්ද කියලා. ඉස්සෙල්ලා හැම බයිසිකලියෙම හයි කරගන්න ඕනේ යටපළුව චේන් කේස් එකේ. දැන් මේ මෙතන මේ තහඩුව කට ලොකු වෙලා තියෙනවා චේන් කේස් එකේ. හරිද? එතකොට ඒ වගේ තැනුත් පාස්සල හදාගන්න තමයි වෙන්නේ. මම මේක හයි කරගන්නම්. අර මෙතන කැල්ල තියෙන තැනට උසරයක් එක්ක තියලා තමයි හිර කරගන්නේ. මේ ඉතින් අර බ්‍රෑන්ඩ් නිව් බයිසිකල් නෙමෙයි පාවිච්චි කරපු බයිසිකල් ඉඳලා මේ වගේ ජිල් මාට් වැඩ දෙක තුනක් දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොලෙන් කල්පනා කරලා ගේමක් ගහන්න උඩට හරි. දැන් මේ තියෙන්නේ යටපළුව, උඩපළුව. සෝරිය. මේ තියෙන්නේ යටපළුව, මේ තියෙන්නේ උඩපළුව. ඒතකොට යටපළුවට තමයි අර පිටිවාසයට තහඩුවට බීඩින් එක දැම්මේ අපි. දැන් මේක මෙහෙම දාන්න ඕන. ඩින් හයි කරගන්න තියෙන්නේ. ඔයාලා උඩේක හයි කරලා යටපළුව දාන්න යන්න එපා ටිකක් අමාරුයි. දැන් ඊට පස්සේ පිටිපස්සෙන් අත තියලා අර කාණුවට බස්ස ගන්න ඕන. ඒක මහහිට දෙන්නේ මේ කාණුවට බස්සනවා කියලා. නිකන් අත තියලා චේන් කේස් පළුව හරියට පල්ලහැට තද කරපුවාම බහිනවා. දැන් බහැලා තියෙන්නේ. හරිද? දැන් මේක ඇන දෙක දාගන්න. අනිවාර්යයෙන් මේ වලට වොෂර් දාලා හිර කරගන්න නැත්නම් අර රබර් එක වැටුනහම වගේ එල්ලිලා හෙල්ලිලා ඉස්සල්ලා පාත චේන් කේස් එක කට ලොකු වෙලා තිබ්බේ තහඩු ඒ වගේ ලොකු වෙනවා අනිත් එක මේ වීඩියෝ බලන කට්ටියට කියන්නේ මේ වීඩියෝ එක බල්ල වෙලා නිකන් අහක බලාන යන්න එපා කමෙන්ට් එකක් දාලා subscribe පාරක් දාලා අපිට support එකක් දෙන්න අපි ලංකාවේ ගොල්ලෝ ඔයගොල්ලෝ වෙනුවෙන් තමයි මෙහෙම දේවල් කරන්නේ ඉතින් ඔයගොල්ලෝ ඒකත් මතක තියාගන්න ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් අපි ගමනක් කරා යන්න हिर कर दाल दी पुट गिहिल्ला
ඒකත් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ඇහෙනවද මේක සද්දයක් එනවද කියලා මේ? ඉස්සල්ලා තට්ටු කෙරුවට වඩා හයියෙන් මේ දැන් තට්ටු කරන්නේ මන් දැන්. ඔය ඉස්සල්ලා ආපු සද්දේ දැන් සද්දයක් එන්නේ නැහැ. ඉතින් ඕක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ බලන්න පාරේ එනකොට ඔය අර ඉස්සල්ලා ආපු සද්දයව නම් කොච්චර කැතද? ඈ? දැන් මේ පිස්සෙක් පදිනවා වගේනේ මිනිස්සු හිතන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ විදිහේනේ පොඩි දෙයක් තියෙන්නේ. යන හතරක් ගැලවුවා. රුපියල් 80ක් දීලා රබර් බීඩින් එකක් ගෙනල්ලා දැම්ම. ලෙඩේ සුවයි. ඉතින් මේ වගේ දේවල් කරන්න ගෑරේජ් ගානේ යන්න එපා. ඔයගොල්ලෝ ගෙදර මේන් ස්ටෑන්ඩ් එක ගහලා බයිසිකලේ හෙල්ලෙන වෙල්ලනේ බලන්න. බල්ලා මොකක් හරි ඔයගොල්ලන්ට කරගන්න බැරි දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලට විසඳුම් අරන් එන්න. ඉතින් අපි subscribe කරලා දිගටම අපිව ගමනක් කරයි යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හැමෝටම ජය වේවා.